මේ සුමාන දවසක චූටි මල්ලිගේ යාළුවෙක් එනවා කිව්ව හින්දා එයා වෙනුවෙන් ගෙදර තිබ්බ දේවල් වලින් පුංචියට විශේෂ කෑම වේලක් හැදුවා. කලින්ද රෑම කජු ටික පෙඟෙන්න දාලා තිබ්බ හින්දා ඒ ටික පලු කරලා වතුරයි කහයි දාලා මුලින් තඹ ගත්තා. ඒ තඹ ගන්න අතරේ සුදු පාට බොක්ස් එක අරගෙන ඒකෙන් ඕන දේවල් මං පිඟානට තියාගත්තා. කරපිංචා, රම්පේ, අමු මිරිස්, සුදු ලුණු, ඉඟුරු මේ ටික අරගෙන සුදු පාට බොක්ස් එක වහලා ආපහු ෆ්‍රිජ් එකෙන් දැම්මා. ඊගාවට මං ලුණු ටිකක් කපාගෙන පුංචි පීරිසියකට තියාගෙන කහබතට ඕන කරන අනිත් දේවලුත් ඒ පීරිසියට දාගත්තා. කරපිංචා ටිකක්, රම්පේ, සූදුරු වලින් තේ හැඳි කාලක් විතර දාලා ඊට පස්සේ කරාබු නැටි වලිනුත් 3-4ක් ඒ දීසියටම දාගත්තා. ඊගාවට මම ඒ පිඟානට දාගත්තේ කුරුඳු පොතු කෑලි 2-3ක්. කුරුඳු පොතුත් කහබතට දැම්මහම ගොඩාක් සුවඳයි. කුරුඳු පොතුත් ඒ පිඟානෙම තියාගෙන එනසාල් 4-5කුත් පිඟානටම දාලා ලෑස්ති කරගත්තා. ඊට පස්සේ සුදු ලුණු බික් එකක් හීනියට චූටියට කපාගෙන ඒ පිඟානෙම තියාගත්තා. මෙහෙම කරගත්තේ ලේසියට. මට අමතක වෙලා රයිස් කුකර් එකේ භාජනයට තෙල් දැම්මේ. මං සාමාන්‍යයෙන් බටර් දාන්නේ තෙල් පොඩ්ඩක් දාලා බටර් වලිනුත් ටිකක් දාලා බටර් ටික දිය වෙනකම් පොඩ්ඩක් කලවම් කරා. ඊට පස්සේ පිඟානට ලෑස්ති කරගත්තු ටික තෙලට දාලා හොඳට තෙම්පරාදු කරා. තෙම්පරාදු සුවඳ එනකොට බත් ටික එකට දැම්මා. මේ බාස්මති හාල් කෝප්ප 3ක් අරගෙන ඒක හොදලා පැය භාගයක් විතර පෙඟෙන්න තියලයි අරගත්තේ. ඒකටම කහ කුඩු තේ හැඳි භාගයක් විතර දාලා ආපහු හොඳට කලවම් කරා. හාල්ලට පොඩ්ඩක් තෙම්පරාදුවේ බැදෙනකම්ම පොඩ්ඩ වෙලාවක් කලවම් කර කර උයාගත්තා. ඒ ගමන්ම ලුණු කුඩු තේ හැඳි 2කුත් එකතු කරා. දාලා හොඳට කලවම් කරලා ඊට පස්සේ එකතු කරේ උකු පොල් කිරි කෝප්ප 3ක්. මේ පොල් කිරි කෝප්ප 3 මම මැනගත්තේ හාල් මැනපු කෝප්පෙම්මයි. මේ කහබත රයිස් කුකර් එකේ හදාගන්න පුළුවන්. මට වීඩියෝ කරගන්න පහසු වෙන්නයි මං ලිපේ තියලා ඒ වැඩ ටික කළේ. ඊට පස්සේ රයිස් කුකර් එකේ භාජනයේ රයිස් කුකර් එක ඇතුලෙන් තියලා බත ඉදෙන්න රයිස් කුකර් එක ඔන් කරා. ඊට පස්සේ මං හදන්න ගත්තේ කජු ටික. මේ තියන්නේ තඹපු කජු. මම මේකට අමු 3-5 කුඩු වලින් තේ හැඳි භාගයක් දාලා ගම්මිරිස් කුඩු වලිනුත් තේ හැඳි කාලක් විතර දැම්මා. ඊට පස්සේ මම එකතු කරේ අමු මිරිස් කරලක් 2කට කපලා. මම මිරිස් කුඩු දාන්නේ නැහැ කජු යත්තේ. ඊගාවට මං කරපිංචා, රම්පෙත් එකතු කරා. ඊගාවට කපපු ලුණු වලින් ටිකකුත් එකතු කරා. එකතු කරලා ඔක්කොම ටික හැන්දෙන් හොඳට කලවම් කරා. පොඩ්ඩ වෙලාවක් කලවම් කරලා ඊට පස්සේ උකු පොල් කිරි කජු මට්ටමට එනකන් දාලා ආපහු හොඳට කලවම් කරා. මම මේකට ලුණු කුඩු තේ හැන්දකුත් දැම්මා. ඒක වීඩියෝ එකේ නැහැ. මම පියනෙන් වහලා ඊට පස්සේ කජු ටික ඉදෙන්න තිබ්බා. ඊගාවට ලෑස්ති වුණේ අල ටික තෙල් දාන්න. මැටි ඇතිලිය ලිපෙන් තියලා ඇතිලිය රත් වුණාම තෙල් ටිකක් එකතු කරා. ඒකට අබ ටිකකුයි සූදුරු පොඩ්ඩකුයි එකතු කරා. ඒක පොඩ්ඩක් වෙලා කලවම් කරලා ඊට පස්සේ කරපිංචා, රම්පේ, අමු මිරිස්, සුදු ලුණු එකතු කරලා හොඳට කලවම් කරා. තෙම්පරාදුවේ සුවඳෙද්දී උම්බල කඩ පොඩ්ඩකුත් එකතු කරා. ඊගාවට එකතු කරේ කපපු ලුණු. ලුණු ගෙඩියකින් භාගයක් විතර පොඩියට කපාගෙන ඒක තෙම්පරාදුවට එකතු කරලා හොඳට කලවම් කර කර ලුණු ටික මැලවෙනකම් උයාගත්තා. ඒ අතරේ කහ කුඩු පොඩ්ඩකුත් දාලා ආපහු හොඳට කලවම් කරා. ඒ ගමන්ම ලුණු කුඩු තේ හැන්දකුත් එකතු කරා. එකතු කරලා කලවම් කර කර ලුණු ටික තැම්බෙනකම් උයාගත්තා. ලුණු ටික මැලවීගෙන එද්දී ගම්බිරිස් කුඩු තේ හැඳි භාගෙකුයි කැලිමිරිස් කුඩු තේ හැඳි 2කුයි එකතු කරලා හොඳට තෙම්පරාදු කර කර උයාගත්තා. ඊගාවට තඹගත්තු අල ටික එකතු කරා.
එකතු කරලා හොඳට කලවම් කරලා රස සුවඳ අලවලට උරා ගන්නකම් විනාඩි 5ක් 6ක් විතර හොඳට කලවම් කර කර උයාගත්තා. අල තෙල් දාලා ගොඩාක් රසයි. මං හදන විදියත් හරීම රසයි. ඊළඟට මං හදන්න ගත්තේ කුකුල් මස් ටික. පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාම ඒකට රම්ප කරපිංචා සුදුලුණු පිට දෙකක් හීනියට කපලා ඉඟුරු පෙති දෙකකුත් හීනියට කපලා එකතු කරා. වෙනතට පං ඉඟුරු සුදුලුණු තලලා අරගන්නේ වංගෙඩියේ. එදා මම හීනියට කපලයි අරගත්තේ. එතකොට මස්වල රස වෙනස් වෙනවා. එක එක ක්‍රමයට උයද්දි මස්වල රස එක එක රසයන්ගෙන් ගන්න පුළුවන්. මිරිස් කුරු ටිකකුත් දාලා මිරිස් කුරු ටික තෙලේ බැදුනහම ඊට පස්සේ මං කුකුල් මස් ටික එකතු කරලා හොඳට කලවම් කරා. ලුණු කුඩුත් ඒ ගමම්ම එකතු කරා. ලුණු කුඩු තේ හැඳි දෙකක් එකතු කරලා කහ කුඩු වලින් පොඩකුත් එකතු කරලා ගම්බිරිස් කුඩු තේ හැඳි එකක් එකතු කරලා හොඳට කලවම් කර කර මස් ටික උයාගත්තා. බැදපු තුන පහ කුඩු එකතු කරේ ඊට පස්සේ. බැදපු තුන පහ කුඩු වලින් තේ හැඳි දෙකක් එකතු කරලා මස් ටික හොඳට කලවම් කරලා ඊට පස්සේ විනා කිරි වලින් තේ හැඳි දෙකක් විතර එකතු කරා. මං විනා කිරි දාන්නේ ඇඹුලට. තක්කාලි එහෙම නැත්නම් සියඹලයි ස්මාත් මස් එකට එකතු කරන්න පුළුවන්. මස් ටික පියනෙන් බහලා පොඩ වෙලාවක් උයාගෙන ඊට පස්සේ වතුර එකතු කරා. වතුර එකතු කරේ මස්වල මට්ටමට. මොකද වහලා මස් ටික උයාගත්ත හින්දා මස් වලින් ඉබේම වතුර උනලා තිබ්බේ. මස් ටික තැම්බීගෙන එද්දී ඒකට කපපු ලූණු ටිකකුත් එකතු කරලා මස් ටික ඉදෙන්න තිබ්බා. ඊගාවට ලෑස්ති වුණේ බටු මෝචුව හදන්න. මෙතන බම්බටු ගෙඩි 9ක් තියෙනවා. සාමාන්‍ය තරමේ ගෙඩි 9ක් කපාගෙන ඒකට කහකුඩුයි ලුණු කුඩුයි දාලා කලවම් කරලා ඊට පස්සේ තෙල් මිය සැහැඳි දෙකක් එකතු කරලා ආපහු කලවම් කරා. මම වම්බටු ගැඹුරු තෙලේ නෙමෙයි බදින්නේ. එයා ෆ්‍රයි එකේ. ඒකයි මම ඒකට තෙල් එකතු කරේ. ඊට පස්සේ එයා ෆ්‍රයි එකේ බාස්කට් එකට වම්බටු ටික දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 15ක් මුලින් ෆ්‍රයි කරගත්තා. වම්බටු ටික කලවම් කරපු සුදු පාට බෝල් එකටම රම්ප කරපිංචා අමු මිරිස් කපපු ලූණු දාලා හොඳට කලවම් කරා. ඒ ටිකත් එයා ෆ්‍රයි එකට දාන්නයි ඒ බෝල් එකට දාලා ඒකෙ තිබ්බ තෙල් වලින් හොඳට කලවම් කරගත්තේ. මුලින් දාපු විනාඩි 15ට වම්බටු ටික හරියට බැදිලා තිබුණේ නැති නිසා තව විනාඩි 10ක් දාලා ආපහු වම්බටු ටික බැදගත්තා. ඊට පස්සේ ලූණු රම්ප කරපිංචා අමු මිරිස් ටිකත් එයා ෆ්‍රයි බාස්කට් එකට දාලා 180ට විනාඩි 3ක් දාලා අරගත්තා. ඊට පස්සේ භාජනයේට මිරිස් කුඩු තේ හැඳි 1යි, ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයයි, කහ කුඩු තේ හැඳි කාලයි, බැදපු තුන පහ කුඩු තේ හැඳි 1කුයි දාලා කොටාගත්තු අබ ටිකකුත් එකතු කරලා විනා කිරි වලින් කෝප කාලක් විතර දාලා හොඳට කලවම් කරලා අඩු ගින්නෙ ලිපේ තිබ්බා. ලුණු කුඩු තේ හැඳි කාලකුත් එකතු කරලා හොඳට කලවම් කර කර මේ තියරේ රත් වෙනකන් තියලා ඊට පස්සේ සීනි වලිනුත් ටිකක් එකතු කරා. මං සීනි හැඳි දෙකක් විතර එකතු කරලා කලවම් කරා. ඊට පස්සේ මිශ්‍රණය හොඳට රත් වුණාට පස්සේ ලිප වහලා බැදපු බටු ටිකයි රම්ප කරපිංචා ලූණු අමු මිරිස් මේ ඔක්කොම ටික ඒ මිශ්‍රණයට එකතු කරලා කලවම් කරා. ටික වෙලාවක් කලවම් කරද්දී ඒ මිශ්‍රණය හොඳට බටු වලට උරා ගන්නවා. මේ තමයි ඉතින් මම බටු මෝචු හදන විදිය. මගේ ක්‍රමයටත් හදලා බලන්න. ගොඩාක් රසයි. විනා කිරි වෙනුවට පොල් කිරිත් දානවා. එතකොට ඉතින් කල් තියාගන්න පොඩ්ඩක් අපහසුයි. සුදු ලුණු මං එකතු කරෙත් නැත්තේ කල් තියාගන්න ඕන නිසා. මේක එළියෙන් තියලා තියන්නත් පුළුවන්. ඉවර වෙනකන් නරක් නොවි කන්නත් පුළුවන්. මම නම් නිවුනට පස්සේ වීදුරු බෝතලයකට දාලා ෆ්‍රිජ් එකෙන් දානවා. මේ තියෙන ඉතින් එදා උයපු දේවල් ටික. කහබතට කජු කිරට උයලා අල තෙල් දාලා බටු මෝජුවකුත් හදලා කුකුල් මස් මිරිසට හැදුවා. ගොඩාක් ස්තුතියි. මාව අහන් හිටියටයි බලන් හිටියටයි. පරිස්සමෙන් ඉන්න.